අයිබෝවන් අදත් අපි විශ්වකර්ම නාලිකාතුලින් හම්ම වෙනවා මේ අගහරුගේ ග්‍රහගමන හරහා තමන්ට ලැබෙන ප්‍රතිඵල අඟහරු කරන වැඩක් නෙමයි තමගේ කර්ම විභවයන් කොහොමද නිරූපණය වෙන්නේ කොහොමද අපි එතන්දි බුද්ධිමත්ව කටයුතු කළ යුත්තේ කියන එක දැනුවත්වීම සඳහා. එතකොට කර්මවිපාකයක් විදියට දෙයක් සිද්ධ වනාට එතන්දි අපි මූුණ දෙන විදිිය. ගන්න තීරණ වැරදි තීරණයක් අරගන විනාශකාරී ප්‍රතිඵලයක් උදාකරගන්නේ එක අපිට කර්මවිපාකයකට බාර දෙන්න බෑ. අපට ප්‍රතිඵලයන්නේ කර්මයක විපාකයක් අනුව තමයි. නමුත් අපි එතන තීරණගන්නේ එක කර්මවිපාකයට බාර දෙන්න බෑ. එකහින්ද අපි දැන්න්නේ අගහරුගේ ග්‍රගමන තුළින් අපි විශේෂයෙන්ම කතා කරන්නේ අපි කොහොමද දැනුවත් විය යුත්තේ කර්මවිපාකයේ පැමිණෙන විට එහි බලපෑම අවම කරගන්න බලපෑම නැති කරගන්න අසාර්ථක බවින් සාර්ථක බව ලබාගන්න. දකොට මුලින්ම අගහරුගේ ස්වභාවය අපි අඳරගෙනෙමු අගහරු කියන සෙන්පතියෙක් සටන්කාමියෙක් ලේධාතුව නිරූපනය කරනවා අවියදධ නිරූපණය කරනවා යකඩ වානයාදී ලෝහ නිරූපණය කරනවා තැන් තමන්ට ඒක එහෙම්ම මද කියලා බලාගන්න පුළුවන් දවසට කීපසරයක් අඟහරුගේ පැය උදාවෙනවා දැ අංගහරුවාද දිනේ නං අපිට ඒ සොයාගන්න ලේසි ඉර උදාවත් එක්ක පලවෙනි පැය ප විනාඩි දොලහ අඟහරුට මයිති ඒකෙ පලවෙනි විනාඩි හතර අගහරුගෙම සූක්සමේ ටේ ොහොත ත්කාලකේන්රෙත් අඟහරුගේ අයිසරු ගි ගතිය මතු වෙන විදිට අංගහරු ඉන්නවනන් වෙනත් දෘෂ්ටි සංයෝගවලින් වෙනස් නොවී අපේ මොහත එලිය ැස් ෝත් අංගහරුගේ පෑන් අගහරුගේ විනාඩි දොලයෙන් අගහරුගේ සුක්ෂම විනාඩි හතරෙන් අපට හැම්වලේ මේ ඉදිරියට ඕගලන්ට පර්ේෂණනාත්මකවෝ බලන්න බොලුවන් පිහියක්ක් අතිීං ගත මනුස්සේ ගල්ලින්නක් අතින් ගත මනුස්ස එෝ ත්‍රීවිල් එක යකඩමේ යකඩවලින් හැදිච්ච වාහනයක් ඒත්‍රීවිල් දෙකේ වර්ණය රතුපාට මොකද මේ අගහරුග්‍රහයාගේ වර්ණය රතුපාට තොකොට සමහරක් වෙලාවට මේ සටන්කාමී පැත්වට සටන කියන නිරූපණය කරන යම්කිසි යුදහමුදා සොල්දාදුවේ ඒවගේ අපිට මේ නිරූපණය කරන දේවල් සහිතව නිමිත්ත ඉදිරියට මුණ ගැහෙනවා ඔගලට දැක බලාගන්න පුළුවන් පර්යේේෂනාත්මකව මේක හදාරණ කෙනෙකුට වරණය පවාි රතුපාට තමයි එයා ඇදැන් අපිහිතමු මේ ආයු දෙයක් කරන්ගන පුද්ගලයා ඇඳන් සිටින ඇඳමේ වරණය පවා අපි රතුපාටට තමයි ඒ වෙලාවෙේ අපිට නිමිත්ත දිස්වවෙන්නේ. කොට කුජගේ ගතිය හොඳින් පෙන්වන අවස්ථාවක කුජගේ මං ඔය කිව්ව විදිහට පැයි විනායි දුලේ විනාධි හතරෙන් එලියට බැල ලන්න ඉදිරියට එන නිමිත්තෙන් කුජගේ නිරූපන මොනවාද කියලා ඔගල්ලන්ටම දැක බලාගන්න පුළුවන්. තොකොට මේ කුජගේ පැමිණීම අප්‍රේල් හත් වෙන්දා සිද්ධ වෙනවා කුම්ඹරාසියට තොකොට මෙ මාස එක හමාරකට ආසන්න කාලයක් ඉන්නවා. වක්්‍රවීම් වගේ තියෙනවනන් තම ඊට වැඩිකාලයක් ඉන්න සාමානයෙන් මාස එක හමාරක්කට ආසන්න කාලයක් ඉන්නවා. මැයිදා හත් වෙන්ද වෙනකම් මෙයා ඉන්නවා. දොකොට මේ ග්‍රහගමනත් එක්ක අපි. විශේසයෙන්ම දැනවත්විය යුත්තේ. කුමන ලක්න හිමියන්ද. එක තමයි අප ප්‍රධානී ලක්කේ අපි ැ ලක්න දොලහටම අපි පලාපල කතා කරාට අපේ ඉලක්කේ වෙන්නේ මෙ කුජගේ ගමන හරහා. කුජ කියනෙක් කෙන හදිසි අනතුරු. හදිසි තත්ත්ව හදිසි ඉලේගැලී හදිසි ආරවුල් ගට්ටන පෙන්නුම් කරන ග්‍රහයි. ත්‍රපි මේ රාසි දොලහටම කතා කරාට. විශේසයෙන් දැනුවත් වෙලා කල්පනාවෙන් මේ එන කර්මවිපාකය ඉදිරියේ නිවැරදි තීරනාරගෙන ජිවිතාන්තය දක්වා මරණදඩුවම හිමි වෙන විදිට සිරගත නොවී එහෙම නැත්තං ගට්ටනයක ප්‍රතිඵලයක් විදියට දරුකීප දෙෙනුගේ තාත්තා කෙනෙක් අහිමිවන විදියට රියන් හතරක වැලලෙන්නේ නැතුව. එහෙම නැත්තං අපාගතවෙන්නේ නැතුව අපාය ගැන කියන්න බයවෙන්න ඕන්නෑ විද්‍යාවෙන් දැන් සතර අපායෙන් අපිට නොපෙනෙන තුනනි තිබ්බි. තිරිසං අපාය අපේ ඇස් දෙකට පේනවා. නිරය ප්‍රේත අසුර කියන තුන තමයි අප පංචේන්ද්‍රියන්ට ගෝචර නොවීතිීබි. අද දවසේ ඕනාවටත් වඩා සාක්ෂි තියෙනවා ඒ ඇසට නොපෙන ර ප්‍රේත අසුර අපාය පිළිබඳ. ඒ අපායන් තුන පිළිබඳව. ඒහින්ද බයවැඩ ඔන්නෑ අපාය ගැක කියන්න ලැජ්ජ වෙෙන්ඩෝ ඕන්න. නිස්සු පි නිීදන්න පේෙන් නැතිහින්ද. පිළි ගන්න ඇත්තම් පිළි ගන්නත්තේ අද දවසේ විද්‍යාත්මක දැනුම නොදන්න කෙනෙ. අද දවසේ විද්‍යාත්මක පර්ේෂණවල ප්‍රතිඵල නොදන්න කෙනෙ. පරණ බෞතික විද්‍යාවේ ගිලි ලයින්න කෙනෙ පැරණි බෞතික විද්‍යාවේ පැරණි භෞතික විද්‍යාවේ ගි ඉන්න කෙනෙක් තමයි මේ අපාය අද දවසේ පිළි ගන්න නැත්ති. අදද දවසේ නූතන විද්‍යාව ගැන හොද දැනීමක් තියෙන කෙනෙක් අපාය කියන එක පිළිගැනීම එක සිතිම්ම කරන්න පුළුවන් මොකද ඕනාවටත් වඩා සාක්ෂිතියනෝ ඒක තිබෙනවා කියල ඔප්පු කර ඉද ප්‍රේත නිරය අසුර කියන තුන පෙන් නැතුව තිබ්බේ නමුත් අද දවශවෝයාගන තියනෝ ලැද්ජවෙෙන්ඩපා බයවඩ්ඩපා අපායනවා කියල කියන්නඒත් පවතින තිරිසන්න එක ඒකාලී නම අප ඇස් දෙකට න්න පැවතුනා අපි දන්න හැම්වෙලේම තිරිසන් සත්වයා හැම වෙලේම බයෙන් ඉන්නේ. ඔොඩඩ කෝන් පරීක්ෂණයයක් කරල බලාන පුළුවන් නිදාගන්න ඉන්න වෙලාවක පොඩි තට්ටුුවත්දාලා හරි බයෙන් ඉන්නේ කත්තේ අපාඒ ලැබිච්ච විපාකයක් බඩගින්න ගොඩාක් වෙලාවට ඉන්න ඉල්ලගන්න අපිට ඒ ගොල්ලන්න භාෂාවක් නෑ අපි හිතල දුන්න ෝොත්මිසක් එතකොට මෙන්න මේ අපා ඒ නොවැැටී ජීවිතන්තය දක්වා හිරේ නොගිහි කියියන් හතර වැලලෙන්න්නඇතුව කොහොමද වැඩ කරන්න ඕන කියලා අපි මේ කතා කරනවා මේ රසි දොලහ විශේසයෙන් දැනගතයුතු ලක්න තමයි අපි හිලක්ය නමුත් අපි දැ හැමෝම ඉතින් බලං ඉන්නවන්නේ මගේ ලක්නයයටත් කොහොම දන්නේ කියල ඒ හිද තමයි මේ අපි ාසි දොල ගැන කතාර නමුත් විශේෂයෙන්ම දැනගත යුතු ලක්න තමයි මේක දැනගත යුත්තේ කමන් කියන්නන් දැන් විස්තර කරගෙනයනො මේසලක්නය විශේෂයෙන්ම මේ කුජගේ පැමිණීම හරහා විශේෂ දෙයක් දැනගතයුතු නැ मेंखुजगे पैमिनी में मेशाललाखनेයට यहां परिकी वह मेरा हुए कटपमिनीීම होොंदने हैं कालसार पर योगයක් निर्माण भी मनमत में कुजगे पැमिनीීම में मेशा लखनेයට यहां पर ए न में आशुबबावया याम किसी आवमवීමक में में आट में अप्रेल हतंददा कुजगे कुम बेट पැमिनीීම सहमाज एक हमारा इतना सिटी महा रहा याम किसी असुबबावयन උබ ප්‍රතිඵල අඩුවීමක් තමයි දක්නට ලැබෙන්න්නේ ඉති මේ ශලක්නය එච්චර මේ ලොකුවට කුජගේ මාරුව දැනුවත් වෙලා මේ බොහොම පරිස් සම්බෙන්ඩ වගේ දේවල් වැඩිපුර මේ කුජමාරුව හරහා වශ්‍ය වෙන්නේ එයාගේ දැනුවත්විය යුත්තේ රාහු එකට පැමිණීම රවියකට පැමිණීම මෙන්න මේ පිහිටීම හරහා එන කර්ම විභවයන් ඉදිරියේ තමයි තමන් දැනුවත් වෙන්න ඕ ඒ අපි ත් වැඩ සටහනකින් කතා කර ති මේ කුජගේ පැමිණීම හොන්දයි ලැබීමට හොඳදයි එකන්නේ ලැබීම් අවහිර වෙලා තිබබනං ඒ දේවල් නිර කරණය වෙනවා සමහරක් වෙලාට පොඩි පොඩි ගට්ටන ඇති න්න පුළුවන් අඩිමන් සහෝදරය සහ යාලු එක තමයි තමන් දැනුවත්ව යුත්තේතු වෙන අසු बයක් නෑ අපි බලමු රුෂබලක්නේ ෘ්බලක් නේ කුජ පැමිණේ න්නේ ද වැන්නට ො මේ කුෂබලක්नेේ කුජ දහ වැන්නට පැමණීම තාසු बने ව්‍යාපාරසේත්‍රයට හොඳයි තමන් යම්කිසි කාරය කාරම්භ කරන්න හිටිය නං රැකියාව පැත්තෙන් ඒවා ආරම්භ කරන්න හොඳයි තමන්ගේ කීර්තිය බලය පැතිරෙනවා මෙච්චර කල් ඇනහිට තිබ්බනං තමන්ගේ ජීවන ෝපායන් ඒවා යතා තත්ත්වයට පත්වෙනවා සාර්ථක වෙනවා එතකොටට මේ කුජගේ පැමිණීම රුෂබලක්නයට හොදක් මිසක් නරකක් නෑ තමන්ගේ බලය කීර්තිය පැතිරෙන සාර්ථක ලෙස ජීවනෝපාය කරගනයා හැකි පරිසර නිර්මාණය වෙන තත්ත්වයක් තමයි උෂබලක්නයට ඇතිවන්නේ අ අනිත් පිහිටීම් හර හා දැනුවත් වෙලා ප්‍රවේසංවෙන්න ඕනි කොන මේකෙන් හොඳයි ඒකක් නරකයි දෙක එකතු වනහම මිශ්ෂඵල ලැබීමක් තමයි උෂබලක්නයට ඇතිවෙන්. මිතුන ලක්නේ කුජගේ පැමිණීම විශාල තමන්ට අටක පීඩන ත්ව උදා කරන්නේ නමුත් මේක දැනුවත් වියයුතු දෙයක් තියෙනවා තමන්ගේ සිත කුසලයෙන් ඇත් වෙන්න පුළුවන්. කියන්නේ කුසලයට බරවෙලා තිබිච්ෂ කෙනෙක්ගේ හිත කුසලයෙන් ඇත් වෙන්න පුළුවන් මේ විසිවෙ හත් වෙදාට පෙරේක වැඩිපුරම සිද්ධ වෙන්න පුුවන් යම් යම් ලෞකික පැත්තට සිත වැඩිපුර යොමු වෙන්න පුළුවන් පියා එක්ක ගැටුම් ඇතිවෙන විදිේ තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන්. ට පියා එක්ක ගැටෙන්ඩ එපා ප්‍රබ්බල අකුසල කර්මවිපාකයක් උදාකරන දෙයක්. පියාගේ අඩුපාඩු ඇති සියයටසීයක් පියාඋුනත් අපිට නිවැරදි කරන්න බෑ. තමන්ට තමන් නිවැරදි වෙන්න පුළුවන් සීයටට සීයක්ක් නමුත් තවත් කෙනෙක්ව සියට සීයක් නිවැදි කරගන්න බෑ ඒ ගොල්න්ගේ තියෙනවා යම්කිසි කර්මශක්ති විභවයක්. උපත්තියෙන් ඒගොල්ලන්ගේ සසරේ ගෙනාපු. දැන් එකම අම් මතාත්තා යටතේ හැදෙන දරු හතර දෙනෙක් ගත්තො. එඒ අම්මතාත්තා එක්කෝ සැරවැර කරනවා ගහනවනම් හතර දෙනාට විදියට නේ මුණ දෙන්න වෙන්නේ. බෝ මාදරෙන් ගහන්න බයින් ඇතුූ හදනවනම් ඒත් හතර දෙනා සමාන තත්ත්වලට මූුණ දෙන්න වෙන. නමුත් අවුලුදූ විස්සක් විතර ඉක්ම වනාම හතර දෙනාගේ අපිට බලාගන්න පුළුවන්. වෙනස්කම් හතර සමහරු අරි ආත්මාර්ථකාමී සමාහරු පරාර්ථකාමි සමහරු හරීම ලෝබයි සමහරු පරිත්‍යාගසීලි සමමාරු හරි නපුරුයි සමහරු අරි කරුණාවන්තයි තෙක්කම අම්මතාත්යට ත එක්කම පරිසරවල ගහනවනන් හතර දෙනාටම ගහනවානි. ගහන් නැති දෙම වපියෝ කරුණාවෙන් සලකන දෙම ඔපියොනං කායක හිංසාවානුමත කරන්න ඇත්තං බුදුරාජාණන් වහන්සේ පවා කායක හිංසාවානුමත කර නැහැ ඒ හතර දෙනාට මේ ඒ විදිට කරුණාාවෙන් සැකන්න. නමුත් හතර දෙනා අවුරදු විසි පහෙන් පස්සේ වගේ බැලුවවාම මහතර විදි. තමන්ගේ උරුම කරගෙනෙන සංසාරික දුර්වලතා පුරුදු විභවයන් මතු වෙන. ඒක තව කෙනෙක්කො සියට සියයක් අපිට නිවැල දි කරන්න බෑ අපිට කරන්න පුළුවන් අපි සියට සියයක්ක් නවෙදි කෙන්නේ වෙන එක මේ පියාගේ අඩුපාඩුවක් දැක්කොත් ගැටෙන්නේයන්න එපා පැහැදිලි කරලා දෙන්න. නමුත් ඔහු, ඒ පැහැදිලි කරපු දේ තේරුම් ගන්න බැරි මට්ටමක නං ඉන්නේ එයාගේ කර්මය විපාකය කියලා අපිට හිත සැනසගන්න වෙනවා එක තමයි විශේම දැනුවත් වියුතුේ මිතුන ලක්නේ පි බලමු කට කලක්නේ මංකව තකො අගහරුගේ ග්‍රහ ගමන රහා විශේසේම දැනුවත් වියයුතු ලක්න දැනුවත් කිීම තමයි අප ඉලක්කය කියලා අපි හැම රාසියකම ස්තර කතා කරට මෙන්න අපේ ඉලක්කවලින් එක ලක්නය කට කලක්නේ විශේසයම දැනුවත්වී යුතුයි කුජගේ අටවැන්නට පැමිණීම. තොකොට මේ මාස එක්ක හමාරකට ආසන්න කාලයක් තියෙනවා අප්‍රේල් හත් වෙන්දයිඳං මැයි දාහත පමණ වනතුරු. තොකොටට මේක විශේසයෙන්ම දැනුවත් විය යුතුයි හදිසියේ සිද්ධ වෙන අනතුරුව අප කිව එකකොට අංගහර ලේ පෙන්නුම් කරනවා හදිසිදේවල් පෙන්නුම් කරන අ්‍යෝද පෙන්නුම් කරනවා සටන් ක්‍රාමී ග්‍රහයි ගැටුම් නිරූපණය කරන ගහක් මෙන්න මේ අගහරුගේටට පැමිණීම කටකලක්නේ විශේෂයෙන්ම දැනුවත් විය යුතුමයි කොට මේ රාසිි දොළහෙෙන් විශේෂයෙන්ම කුජකේ ග්‍රහගමන හරහා දැනුවත් වෙලා ප්‍රවේශන් විය යුතු පළවෙ නිලක්නේ කට කලක්නේගොට විශේෂයෙන්ම මේ උත්සව කාල මෝට බයිසිකල් වලින් යනා ඉන්නවනම් අවදානං සහිත ගමන් බිමන්වලින් වලකින්න්න එල් මට් එකක් ැති වනත් කමන්නෑ මේ චුට්ටන කියලා එහෙම නැත්තං අපි දන්නවා තමන්ගේ පෞරසය මද්‍රව්‍යවලට යට වෙච්චායිඉන්න තමන්ගේ පෞරසය මද්‍රවවලට යට වෙලා කියන්න එයාට ඕන වුනත් ලබන සුමානය මැරෙනවා මේ මද්‍රවලින් මිදුන් නැත්තක් යට ඕනේ මිදන්න නමුත් මිදන්න බෑ එකට ඇබ්බැහි වෙලා තවට ඒ වගේඇය විශේසයෙන්ම දැනුවත් වෙන්න ඕනේ මත් වෙන දේවල් අරගෙන ෝ බයිසිකලයක් වාහනයක් පදවන වන මෙ මා සෙක්ක හමාර. අනතුරුුවීමේ සම්භාවිතාව වැඩි අපි දන්නවා මේ මත්වෙන දේවල් කියන්නේ තමන්ගේ යහපත් සිහිය නැති කරන දේවල්. දැන් කහයිරක ගිය මුළු පවුලක්ම නඩත්තු කරන අහිංසක තරුණෙක් යටකරලා මරාගෙන ගිහිල්ලන වාහනයක්. වැලුවක් බීමත්‍රිය දුරෙන් වුදු පහකාහයක ගෑනුළමයකුට අතවර කරලා යම්කිසි හානියක් කරලන බැ සිය විකල් වෙලා හිටපු කෙනෙ මද්‍රවවේ නිසා පොඩි වචනයකට ගට්ටනයක් ඇති වෙලා පිහෙන් අනලනන් තවකාට හරි බැලුවොත් මද්‍රව්වහින්ද සිය විකල් වෙලා හිටපු කෙනෙක් අනවශ්‍යල විදියට ස්ත්‍රියකට කරදර කරලනම් බැලුවොත් සිය කල් වෙලා ඉන්න තමන්ගේ භාරයාවෙන් දෙදි වෙනත් කාන්තාවක් වැලඳගන නම් ති සිහිය නැතිවෙලා හටපු කෙනැකෙ ඒ එකකයිද මේ යහපත් සිහිය නැති කරන මත්ද්‍රවවේ මත් පැත් වොලින් තමන්ගේ පෞරසේ යටපත් වෙලා ඉන්න කෙනෙක් නම් ඇයට මිදන්න බැයි නං එයා දැනුවත්වෙන්න්න ඕනේ මේ මාසේක හමාර දිගින්දිකට මත් ඒ පිබඳ දැනුවත්වෙන්න්න ඕනේ නමුත් මේ මාසේක හමාරයාට හානිය වැඩි න් එහෙම මත්වෙන දෙයක් අරගැෙන ඉන්නවනං තමන් ඒ වෙලාවේ වගේ අවදානම් ගමන් බිමං මෝටර් බයිසි කළේ පාවිච්චි කළ වාහන භාවිතයෙන් නොයා ඉන්න හිතගන්න ඕනිති විශේ දැනුවත් ුතු ලක්නයක්ෙන්න්න තමයි මං අනිත්‍රාශවල්ටත් වැඩියේ කටකරාසිය විස්තර කරේ. තේක පිළබඳ මොකද කුද්ජ කියන්නේ හදිසිේ වෙන දේවල් පෙන්නුම් කරන ග්‍රහයි. ඒේක නිසා මෙ තමන්ගේ විවාහක ර්ශවයෙන් තමන්ට නින්දා පහස චෝදනා වගේ දේවල් එන්න පුළුවන් නොකරපු වැරදිවලට අහුවෙන්න පුළුවන්. හදිසියේ වෙන තුවාලාදිය සිද්ධ වෙන්න පුළුවන්. එක නිසා විශේෂයෙන්ම මේ කට කලක්න හිමියන් මෙ මාසේක හමාර දැනුවත්භාවයෙන් කටයුතු කරන්න මොකද සම්පූර්ණයම යහපත් සීය නැතිකරන දෙයක් තමයි. මත් පැන් මද්‍රවේ නැතිවීමෙන් මේකට තව. උත්තේජනයක් ලැබෙන යහ පත් සියෙන් නැතිවීම. අපි බලමු සිංහලක්නය සිංහලක්නයක් මේ කුජගේ ග්‍රහගමනත් එක් දැනුවත් වියයුතුලක්නයක් මොද ශේෂයෙන්ම විවාහය කිය පෙන්න්න ස්ථානයට තමයි අගහුරුගේ පැමණීම සිද්ධ වෙන්නේ නොකොට මේ විසිහත් පෙන්දා වෙන තුරු කුජත් එක්ක සිකුරුත් ඉන්නම්. ට යම් යම් අනයම් සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. ඒ අනියම් සම්බන්ධතා ඇතිවීම හරහා තමන්ගේ විවාහජීවිතයට ප්‍රශ්න තිවෙන්න පුළුවන් තොකොට මේ දාහත්වෙෙන්දයිම් පස්සේ කුජ අට ගිහාාම ඔය ප්‍රශ්න තවත් දරුණු වෙන්න පුළුවන් ඒ කියන්නේ අනතුරු වෙන්න පුළුවන් ප්‍රමාණයට දැම්මකොද තව මාස කියනෙ මැයි මාසේ දහත්වවෙෙන්දයිම්පසේයටට යන හරිට අද දැන් කට කලක්න යට ඉන්න වා වගේ දැයක් පිස්සල කිවන කට කලක්න යට ඉන්නකොට තත්තේ තොකොට මෙයාගේ යනෝ අටට තව මාස එක හමාරකට ආසන්න කාලයකට පස්ස යන්නන්නේ එතොකොට මෙන්න මේ ප්‍රශ්නේ අනතුරු ඇතිවීම දක්වා වැඩිදිියුණුෙන්න්න පුළුවන් ඒකහින්ද දැ මේ කාලේ මූුණ දෙන ගැටලුව තමයි අනියම් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් ොට ඒකදී මේ සිංහලක් නැහිමියන් පරිස්සම්වෙන්න ඕනේ මොකද මේ කුජ හත්තට පැමිණීම සහ විසිහත් පෙන්දාාව නතුරු සිකුරු සමඟ සම්බන්ධව සිටීම සහ ලබන මාසි දහත්තෙන්ද ඉම්පස්සෙ කුජටට පැමිණීම හරහා මේ අර්බුදය ඉතාමත් මැනවින් පෙන්නුම් කරන ඒක නිසා සිංහලක්නේ දැනුවත් වී යුත්තේ තමාගේ පවත්වාගෙන යන විවාහය අසාර්ථක නොවී ගැටුම් ඇැතිවෙන් නැතිවිදියට ඒක පවත්වාගෙන යන්න දැනගන්න ඕනේ මොකද මේ කාලෙ කොහොමටත් ටික් හැමෝටම එච්චර සුභකාලයක් නෙමේ. ද මේ කාලේ අකුසල කර්ම විපාක වැඩිපුර ප්‍රතිඵල දෙන කාලයක්. මොකොද මිනිස්සුන්ගේ පාපය වැඩි වුුණම්. පාපේ වැඩුවන හම කරපු පාප විපාක ආකර්ශනය වෙන. කර හැම්බෙලේම කියනයට කුසලකර්ම හැම්බෙලේම කරන්න ගැන කුසලට කුසලේ ආකර්ශණය වෙන. පාපකර්ම කරනකොට පාපය ආකර්ශණය වෙන සහහි වර්තමාන පාපශක් තියේ විපාකය. දිට්ට දම්ම විදිනය වශයෙන් ලැබෙන. එතකොට ඒ හින්දා මේ වගේ කරුණු පිළිබදවත් දැනුවත් වෙලා මේ ඉරුෂ්ිවිද්‍යාවෙන් ප්‍රයෝජනයට ගන්න ඕනේ. අපි බලමු මේ කන්නයාලක්නේ. කුජගේ පැමණීම එතකොට මේකේ වැඩි බලයහිමිවෙන්නේ රාහු අටට පැමිණීමෙන් ලැබෙන යම් කිසි අකුසලකර්ම විපාගතත්ත්වය අකුන්. නමුත් මේ කුජ්ජකේ පැමිණීම අයහපත්තත්ත්වයක් ඇති කරන්න හැ. එතකොට සමහරක් වෙලාවට මේ සෞඛ්‍යතත්වය ප්‍රශ්න ඇතිවීමක් පෙන්නුම් කරන්න හින්ද රාහු අටවැන්නේ සිටීම නිසා කුජ හයට පැමිණීම තුළ ආමාසයම් යම් අසනීපතත්ව තියෙන අයගේ, සෞක්‍ය පිළබඳ ඒ කොල්ලො බොම කල්පනාවෙන් ඉන්න ඕන ඒ වගේම ආමාස යම්කිසි රෝගතත්ත්ව ඇතිවෙන්න පුළුවන් මොකද මේ කුජ හයට පැමිණීම නෙමෙයි ඒක කියන්නේ රාහ වටේ සිටම්. සෞඛ්‍ය තත්ව පිරිහීම නමුත් මේ කුජ හයට පැමිණීමෙන් ආමාසය කියන දේවල් පෙන්නුම් කරනවා. ඒ වගේම මෙතන අපිට තව කාරණයක් දැනගන්න තියනවා ඉරුෂි විද්‍යා ඇසුරු කරගෙන පි ්‍රහයන්ටයි ්‍රහය අපිට අපි කිව අන්‍යවන්න වසයෙන් සම්බන්ධයි කියර. අපි ඉප දෙෙන වෙලාව පිහිටන පිහිටීම් ගෝචරවසයෙන් යන ගමන්වලින් අප ඉස්සර කරපුේවැ ප්‍රතිඵල නිරූපනය වෙනවා කියලා. ඒවගේම ග්‍රහය අපිට බලපෑ ඇති කරන වෙලා ලළත්තියනවා ෙල තවට මෙන්න මේ කුජ හයට පැමිණු හම මම මේ කතා කරන්නේ යන්නේ පෙර කර්ම විභවයක් මේ ග්‍රහයකුගේ බලපෑමක් අපිට ඇතිවීම මොකද මේ අගහරු උත්්නාාධකග්‍රහයි. මේ පෙන්නුම් කරන්නේ ආමාසිය.ට ආහාර ඉතාමත් ඉක්මනින් ස්නේ නිසා දිරාපත්ව වෙනවා. මේ කන්නේ අලක් හිමියන්ට වැඩිපුර කන්න හිතන කාලයක් මේ මාසෙ කහමාර්. අප්‍රේල් හතයි නං මැයි දාහත වෙනක්. එතකොට මේ අවුරුදුත් කාලහින්දා අන්න ඒක ගැන තමන් සැලකිලිමත් වෙලා ලබන මාසේ මැද වෙනකොට. දිය වැඩියාව කොලෙස්ටරෝල් වගේ තත්ත්ව ඇතිවෙන් නැතිවෙන්න වැඩ කරන්න ඕන. වැඩිපුර කන්න පුළුවන් කරන්න ඕනේ බත්තිකකුයි. යත්තෙන් කඩා ගත්ත මැල්ලුන්ටිකක් වැඩිපුර යිදාගෙන කනය එක එහමනැත්තම් බේත් පෝර ගහපු නැති පලතුරු ටිකක් කනේක. කන්න වැඩිපුර හිතන නිසා කෑමෙන් අවසානයේදී ලබන මාසේ මැදවෙනකොට තමන් රෝගී තත්ත්වලට පත්වෙන්න පුළුවන්. සීනි අධිකාහාර තෙල් අධිකාහාර එහෙම ගත්තහම ඒ ඒ ලෙඩ තියෙනට ඒ දේවල් අගුණ නිසා ඒක පිළිබඳ විශේෂෙන් දැනුවත්වෙන් ඕනේ. ශරීර ශත්තිය වර්ධනය වෙනවා මේ කුජගේ පැමිණීම හරහා. රාහු අටේ ඉන්න නිසා තමයි යම් කිසි කණ්‍යයාලක් නැහිෙමියන්ට පෞද්ගලිකව ර්ටමේ රාෂ්ටක තත්ත්වත් එක් සෙනසුරුමහදසාේ සෙනසුරු අතුරු දසාවල්, සෙනසුරු මා දසාාවේ රාහුග ඇතුරු දසාවල්, රහු මා දසාාවේ සෙනසුරුගි අතුු දසාවල් වගේ යනවනං. ජම්ම ඒරාෂ්ටකත් ඒ සමගම තියෙනවනං. මේ රාහු අටේ පිහිටීමත් එක්ක යම් යම් සෞඛ්‍ය ගැලු ඇති කරන්න පුළුවන් මොකද පෞද්ගලිකව යම් ප්‍රල කර්මවිපාක තමන්ට අන්‍යව තිබෙන නිසා. එහෙම නැත්තං මේ කුජගේ ග්‍රහගමන හරහා කන්නයා ලක්නයට විශේෂ අසුභතාවයක් නෑ හරි අපි බලමු තුලා ලක්නය තුලාා ලක්නය විශේෂයෙන් දැනුවත්තිය තු ලක්නයක් අඟහරුගේ පැමිණීම අ හරහා විශේෂයෙන්ම දරුවන් ලැබෙන්න්නේ ඉන්න කාන්තාව ගන මේ කුජගේ පස්වන්නට පැමිණීම උපත්තියෙන් කුජ පස්වැන්නේ සිටීම දුරුුවලව දරුව විශේෂයෙන්ම පිළිසිඳීමක් ඇති වුණොත් ඒ න්තාවන් විශේෂයෙන්ම ප්‍රවේශ වියයුතු කාන්තාවට මේ එන්න ගෝචර ගමනි මාසේ කහමාර අප්‍රේල් හත සිට මයිදා හත දක්වා එතකොට දරුවෙක් සහම්බෙන් සිටනවා අනගම් ිස් කාන්ාවට විශේෂෙන්ම ප්‍රවේශම්බෙන් වොන මේ තුළලක්ට ෙමියන් මේ අහරුගේ ගමන හර එ ආහාරපානවලින් ගමනැබිමන් මේ තමන් එදෙනකොට අවධානන් සහිත දැවයි මෝට බයිසි කළයක් වගේ දෙයක් දරුවෙක් ලැබෙන්න්න කාන්තාවට සුදුසුන තුලාලත්නෙත් තින්නවනං මේ මාසේක හමාර මේක බලපෑම වැඩි නකොට විශේෂයෙන්ම අන්න ඒ කාරය පිළිබඳ තුලාලක්න දැනුවත් වියතු ඊට අමතරව තුලාලක්නේ පුරුෂ පක්ෂේ විශේෂයෙන්ම ස්ත්‍රීනුත් දැනගන්න ඕනේ මේ විසි හත් වදා වෙන තුරු එක එක සම්බන්ධකං ඇති වෙන්න පුළුවන් එකක්නෙ මේ කීපයක් තේතැදිත් දැනුවත් වෙන්න ඕනේ මොකද ඒ සම්බන්ධකං ඇතිවීම අපිහිතමු තුලාලක්නේ පුරුසයකකින්නවා කාන්තාවත් විවාහක තුලාලක්නි. තොන මේ තුලාලක් නහිමියයා යම් කිසි වෙනත් සම්බන්ධකම් ඇති කරගන්න. තොකොට මේ කාන්තාවට දරුවෙක් ලැබෙන්න්න ඉන්න. යම්කිසි මානසික පීඩනයක්ක හින්ද මේ කාන්තාවට ඇති වෙන. මානසික පීඩනයක් ඇතු වන හම බොෝ කාන්තාවන්ට නිවැරදි තීරණ ගන්න බෑ තමන්ගේ දරු ගැට හානියක් වෙන විදිේ. එකෙ ප්‍රවේශම නැතුව වැඩ කටයුතු කරනවා තමන් ආවේග සීලීව වැඩ කල්ට යුතු කරනවා මොකොද දැන්ම මනස පීඩනයකටත්නෝකෙන සාමාන්‍ය තත්වෙනෙ යයිඉන්න කොට මේ තුළලාලක් නෙම දෙන්නෙක් න්නවනම් මේගේ ප්‍රශ්න පවා ඇතිවවෙන්න පුළවා. පුරුෂයාාව වෙනත් සම්බන්ධකං ඇති කරගන්න ස්ත්‍රියයට දරුවක් ැබෙන්නවා ඒ හරහා ගට්ටන ඇතිවෙනවා මේ දරුවාටයම් බල පෑමක් ඇතිවෙන හිතකර විදිේ. ශෂෙන්ම තුලාලක්නේ පිරිමින්නන්නේ කාරණය දැන ගන්නඕනේ තුලාලක්නේ කාතාවන්නේ කාරණ ැනගන්න ඕනේ එත්තැ දිය කොලො දැනුවත් එෙන් ඕොන මේ කේ තුරාහ හරහා සහ රවිගේ පැමිණීම තුළක් යම්කිසි විවාහයට බලපෑමක්තියනවා අහිත කර විදියට. ඉම රවිගේ මාරුව කියන වැඩ සටානදිත් කතා කරා එකත් බලලා දැනුවත්වෙන්න එතකොට මේ සියල්ලම ගත්තහම. විවාහයට බලපෑමක් තියෙනවා තුලාලක්නේ අනියම් සම්බන්ධකන් ඇති වෙන්න තියෙනවා. දරු ගැබ විනාස වෙන්න තියෙන තොන මේ ඔක්කෝම කලවම් වෙන්න පුළුවන් අපිහතම ස්ත්‍රිය ස පුරුෂයන් දෙෙනම තුලාලක්නේ නම්.ඒ හින්ද මේ රාසි දොලහැන් විශේසේෙන්ම මේ කුජගේ ගමන හරහා දැනුවත් වී තුළක්නයක් තමයි තුලාලක්න එකයි අපි වැඩිපුර දැුවත්වී තුළක්න දැනුවත් කරන්න ඕන එතකොට එහෙම දැනුවත් වෙන්න ඕ නැතිලක්න ඒකට අහිතක් හිතන්නත් නරකයි. ඒකත් පිනා. එතමන් එච්චර දැනුවත්වීමක් අවශ්‍ය නත්තන්දදා තමන්ට වැඩිවිස්තරයක් අවශ්‍ය නැහැ. තමන්ට බලාගෙනඉන්න පුළුවන්නම් දැනුවත් වියේතුෙනක් දැනුවත් වෙලා ගොඩන්න එන වදකින්න පුුවන්න්නම් ඒකත් තමන්ගේ හිතේ දියුණවා මට වැඩිය නොකිව්වට කමන්න ඇ කියන්න ඕන මනුසයට කිව්වා. එයා දැනුවත් වුණ. එයා වියසනයෙන් බේරුුණම්. එම සතුරුවෙන්න පුළුවන් හිතක් හදාගන්න ඕනේ. යන්නේ මුදිතාව. තමන්ගේ සිත්ත සතුට වෙනවා අනිකාගේ දියුණුව දැකලා.. තුලාා ලක්නේ විශේෂයෙන්ම දැනවත් යුතුකාරණ ඒක තම අපි බලමු උච්චක ලක්නේ තකොට අඟහරුගේ ග්‍රහගම නහරහා තවත් දැනිවත්වය යුතු ලක්නයක් තමයි උච්චික ක්න අපි කිව්වා සංසාරෙන්ම එපා වෙන වැඩවෙන. සංසාරම එපා වෙන වැඩවෙන්නේ අකුසල කරම විපාකදීමක් විදිහයට නෙමේ තමන් පෙර දියුණු කරපු ලෝකෝත්තර මාර්ගය මතක් කරලදෙන්. කොච්චර කරත් ඔච්චර තමයි වගේ දේවල්වෙන්න මේ සසරය හැටි සසර හැටි දුක්සාහගතයි. කොච්චර කරත් තොච්චර තමයි වගේ දේවල් තමන්ගේ මනසට ඇති වෙන්න තමයි මේ සංසාරයම එපා වෙන වැඩ වෙන්න උච්චි කලක් න හිමියන්ට. තොකොට මංකිව මේ රවිගේ ගමනයාට හානියක් වෙන්න හැ සතුරෝ මතු වෙනවා සතුරු කරදර අඩු වෙනවා. නමුත් මේ කුජගේ ගමන විශේෂයම උච්චි කලක් නහිමියන් දෙනගන්න ඕනේ මනස පීඩනයටට පත් කරගන්න ඇතුවන්. මානසික පීඩනය ඇති කරන්න පුළුවන් තත්ත්වයක් තමයි හරදේ යම්. ආතති එහරද ආබාද ඒක නිසා මේ තමන්ගේ මනස මොන්න ප්‍රශ්න හමුවේ වුනත් තව අවුරුදු සීයක් ඉන්න මම දෙසීඇතුන් සීයක්කාර සීයක් ොහොමටත් ඉන්නේ එවන අවුරුදු හට මනුස්සේකුටත් තන්න පුලුවන් දෙයන්න ව මං අවුරුදු සීයක් ඉන්න කියන උද අදකාල ු්චයක සී හතරනෙමයි වයසාමන්‍යයෙන් හැත්තව එතකොට මේ වගේ කෙනෙක් තමන්ගේ හිත්ත පීඩනයට පත්කරගන්න අරකයි මොකද හර්දයාබාද පැත්ත පෙන්නුම් කිරීමක් වෙනවා මේ කුජ හතරේ තෑන්ට පැමිණීම තුළ. තිබ්බ හරදයාබාද පවා වැඩිවීමක් නැව තත් සැත්කම් කිරීමට සිදුවීමක්. ඒ නිසා ඔන්දට මතකතියාගන්න ඕනේ මොනෝහරි ප්‍රශ්නාව හම තමන් හිතර ගන්න ඕනදේ තව මම සීයක් ඉන්නේ. හතලි එක්කෙනෙකුට හිතන්න පුළුවන් තව ම පණහක්කිඉන්නේ ැටේක්ෙනකුට හිතන්න පුළුවන් තවමං හතලියක් ඉන්නේ. හැත්තෑ වෙක්කෙනකට හිතන්න පුුවන් තවමන් තිහක් ඉන්න. දෙ ප්‍රශ්නතිික අවම අවුරුදු විස්සකින් ඉවරයි. ඒ වගේ ක්‍රමයකට හිතලා තමන්ගේ මානසික පීඩනය අඩු කරගන්න ඕන්න හැත්තෑ වෙනකට හිතන්න පුුවන් තම වුරදු විශසක් ඉන්න එ ොදානුවක් කියනෙකද අදකාලේ පරමාවිශනයේ හැත්තඇව. ඇත්තෑවෙෙනෙක්ිතන තමක් විස්්යින්න ඔක්කොම ප්‍රශ්නිකමට විස්සයිදේ. මොක් හර්‍රමයක් අනු ගමනය කරලා තමන්ගේ හිත සහනයට පත්කරගන්න ඕනේ විශාල පින් කන්දක් කරපු එක ප්‍රතිඵල තමන්ට එන්න තියෙනවා සතුරු ඇතිවෙනවා සතුරන්ගෙන් ජයගන්න තියනවා සංසාරයේ පාාවවෙන්න තියෙනවා ඒ අසේ හරදයාබාද එන්න තියෙනවා. ඉතින් මේ තියන විභවය තමන් තේරුන් අරගෙන බොහොම සාර්ථකව මේකට මූුණ දෙන්න ඕය අපි බලමු දනුලක්නය දනුලක්නේ මෙ කුජගේ පැමිණීමේ යටට ප්‍රශ්නයක් ඇති කර ගෝචර ගමන නෙම. ගේ පෞරසය ප්‍රතිරූපය වර්ධනය වෙයි නෑදැයින් අතරයාට පිළිගනීමක් ඇතිවෙයි විවිධ ප්‍රසංසාාවලටයා ලක්වෙයි මේ දැන් අපි කතා කරාන මේ ගුරු හතරේ මීනේ සිතීම තුළයාට යම්කි සිදගෙදරින් ප්‍රශ්න ඇතිවවෙන්න ගෙදරින් යන්න සිද්ධ වෙන වගේ දේවල් වෙන්න පුළුවන් කියෙන නමුත් මේ කුදජගේ පැමණීම තුළයාගේ ප්‍රතිරූපය යහපත් විදියටට වර්ධනය වෙන. ඉති ඒ හිදායිත ගටු මේකක් හොඳද මේක නර්ගකි ව හම ට ෙනෙක් තන්න රකයියරකෙන් හොඳයි කියනවා එකකක් නරකයි කියනෝ ෙ වොු ේද එකතුවෙන් ලැබෙන රට මිශ්‍ර පල නොන් විසිහත් වෙන්දායින් පසේට සෑහෙන හොඳයි මාසියක් විතර ඒ කියන්නේ එයාට ආස කරන එයා කැමතිය බලලාපොත්තුවුවෙන් හිටිය බොහෝ දේවල්ලයාටඒ මාසය තුළත ලැබෙනෝ හිතේ සතුට කරුණු යදනවා තමන්ගි ගෘ්‍ර ජීවිතය බොම වා සනාවන්ත වෙනවා තියේ මාසෙන් එයා පුළුවන් තරම්ම එක කියනන්නේ ලෞකික දේවල් ලැබෙනකොට ඒක තමන් ගිලෙන් නැතුව ඒක තව අසරණ කෙනෙකුටත්්දීලා ඔම අර්ථවත් විදියටඒ ලැබීම් තමන් පරිහරණය කරන්න හිතට ගන්න ඕනි ති මේ දැනු ලක්නයට අපිට මේ කුජගේ ගමන හරහා විශේෂයෙන්ම කතා කරන්න දෙයක් නැහැ. අපි එහෙම කතා කරන්න තියෙන ලක්නයක් අපි වැඩිපුර කතා කරමු ඒ වෙලාව යොදාගෙන. අපි බලමු මකර ලක්නය මේකත් විශේෂයම දැනුවත් වියුතු ලක්නයක් අගහරුගේ ගමන හරහා එන්නේ. විවාහයෙන් පසු ජීවිතය ඇස නාසයට මූන පෙන්නුම් කරන් තන ඉළඟට තැන්පත් ධනය පෙන්නුම් කරන තැන තමන්ගෙන් පිටතට යන වචනය පෙන්වුම් කරන තැන තිම එක සුබ පිහිටීමක් නෙේ දැන් අපි කතා කරමේ රාහු හතර සිටීම ඒඉන්න තැන්ට රවි පැමිණීම රාහුකේතු සම්බන්ධය මේ විදියට වසර එක හමාරක් තිබීම මකරලක්නයට කිසිසේත් සුභ වෙන්නේෙන අධිපතිය වෙලා ගුරුතු නේ සිටීම අවුරුද්ද තමන්ගේ ප්‍රතිරූපය පවුරුසය නැතිකරන නෑදායින්ගෙන් කොංකරන මේ මහා එපාකරපු මනුස්සේක් කියලා නින්දා බිලින්න සිද්ධ වෙන කාලයක් අවුරුදු ඒක තියෙනවා සාමාන්‍යයෙන් එක හමරක් විතර දරුණුවට තියෙන. ති ඒකට තවත් පෝර දැබිල්ල තමයි මේ කුජගේ පැමිණීම හරහා වෙන්න විශේෂයෙන්ම තමන්ගේ වචනය පරිස්සං කරගන්න ඕනේ. වචනය පිටවීම තුළ, විශාලාරවුල් තමන්ට ඇති වෙන්න පුළුවන්. ගැලපෙන් ඇති වචන පිටවීම තුළ. ඒවගේම තමන්ගේ ඉතුරු කරපු තැම්පත් ධනේ වැෑවෙන්න පුළුවන්. ට මෙතන්දි තමන්ගේ අම්මහරහා තාත්තහරායම් තමන් පිහිටබිය අවස්ථා තමන්ට එෙනවනි. තමට මෙන්න මෙතන මුදල් වැෑවීම ඒ වෙනුවෙන් වැය කරන්න. තොන මේන අකුසල කර්ම විපාකා අඩුවෙනවා. ඒක හින්දා. ඇස මූනේ තියෙන අවයාව කියන්නේ මූන කියන කොටස හැම්බලේම අනතුරුදායක දේවල්වල නිරත වෙන වනන් තමන් එක ආරක්ෂාව ගැන හිතමින් වැඩ කරන්න දත්වලාබාදෙයි දත්තතිං ගලවන්න වෙයි මේ මුකේ සම්බන්ධ රෝග ඇතිවෙන්න පුළුවන් ඒ නංඉතින් අපිට ආවහම ඒකට විසඳම සොයන්න වෙනවා මේ ඇස්වල වැඩේ අපි හිතුම මේ. සරසායනික දරවයක් භාවිතා කරන්න කෙනෙක් කියලා එතට ඒක වෙන්නම තියන එකත් කියලා ඔහේ මේ අපරක්ෂාකාරීව වැඩ කරන්නන මේ ඒවට අවශ්‍ය ආරක්ෂිත උපකරන පැළඳගෙන තමයි ඒ ක්‍රියාවලේ දෙන්න ඕන බිත්තික තීන්ත ගානය එක පවා ඔහු කරන්න ඕේ ආරක්ෂිත ක්‍රමයට එතකොට මෙයත් විශේෂෙන් දැනුවත් වයේතු කෙනෙ අගහරුගේ පැමිණීමහනා පුළුවන් තරම්ම ප්‍රාණගාතාදී දසාකුසලෙන් විදිලලා දාන සීලභාවනනා පුුණ කාර්ම සිද්ධ කරලා ්‍රිරිින් සතුන්ට හාරදාානදීලා දැන් අපි දන්නවා මේ සමහර මනුස්්‍යය ඉන්නවා සත පහකවත් තමන්ට ලාභයක් නෑ. හැබැයි මේ අනාත සත්තු වරගෙන හද නොපුදුම දුගක් ඒමිනිසුවිදින්න. කාලය ශ්‍රමය ධනය වැය කරනු. දි මේ වගේ කාලෙකයා ඒවගේ සතෙක් වෙනුවෙන් හරි දුක්විදිනවනම්. ගොඩක් වෙලාවට දැන්යා කවුරුත් සලකන්නේ නැති. ප්‍රතික්ෂේපු කරපු සත්වයෙක් අරගෙන අනාතා අපිහිතමු ඒ වෙනුවෙන් මෙයා දුක්විදිනවා කියලා කාලේ ශ්‍රමය ධනේ. ක ඒකත් මෙයාට එක්තරාවරක් ප්‍රසාදය දුක් විඳිනවා දානෙකුත් වෙනවා කළ යුතු වසරෙනයකුටත් කරනවා ති මේ එන ප්‍රතිඵල අවම වෙනෝොමොකොද දුකක් විඳනවානි මේ මොකක් කරි හේතුවක්ෙන්ද හි ඒක නිසා මේ තමන්ගේ දුක් විඳීම යම් කිසි කුසල කර්මයක් සිදු කරමින් සිද්ධකරොත් මේ ප්‍රතිඵල ගොඩාක් දුරට අපි බලමු කුම්ඹලක්නය අපි කිව්වා මේ කුම්ඹලක්නය විශේෂ හැරෝම් ලක්ෂ ක්‍රියාත්මක වෙන ලක්නයක් කියලා. තොකොට මේ කුද්ජගේ පැමිණීම දැන් අපි කතාතරා මේ ගුරුගේ පැමිණීම හොඳයි වත්කම් ලැබීමට රවිගේ පැමිණීම හොඳයි. තොකොට රාහුගේේතු මාරුව සුබයි මොකද තුන නමය කියන ස්ථානාශතය දෙන්න හැබැයි මේ කුද්ජගේ පැමිණීම කුම්බලක්නයට බොහොම ආවේකශීලීව, කටයුතු කරන්න මේ යම් කිසි සිදුවීම් තමන්ට සිද්ධ වෙන එකන තමන් ආවේග ශීලී වෙන එතැදි තමන් කල්පනාකාරී වඩෝන මේ ආවේග ශීලීවීම කියන එක එච්චර තමට යහපතක්කුදා කරන්න දෙයක් නෙමෙයින තමන්ගේ මේ පවතින පරිසරයටත් හොඳනෑ ඒක අනාගතයටත් හොඳනෑ ඒක නිසා මේ එතන්දි විශේෂයම හිතට ගන්න ඕනේ මේ විසිහත් වෙන්ද වෙනකම් මෙතන කුජත් එක් සිකුරු සම්බන්ධ වෙලාත්තින්න විසිහත් වද වෙනකම්. දකොට මේ විසිහත් වෙන්ද වෙනකං ප්‍රේමය වගේ දේවල් නිසා කුම්ඹලක්න හිෙමියන්ට අසාහනය සහ ආවේගසීලී බව. ඒකයන්න හිතේ යම්කිසි පීඩාකාරී තත්වයක් ඇතිවෙන්න පුළුවන් ප්‍රේමේ නිසා ඒකත් මේ සාමාන්‍ය මේ රාගයට බර ලෞකික ප්‍රේමයක් නිසා නෙම ඒ මොකද මේ කුජසිකුරු යෝගයේ ඒදන්නේ කුම්බරාසී. කුම්ඹරාශයේ දෙන කුජසිකුරයෝගය මේ ලෞකිකත්වයට බර රාගයට බර ප්‍රේමණීය බන්ධන පෙන්නුම් කරන්නේ. ොට එහෙම නැතියම් කිසි ප්‍රේමයක් නිසා ලොකු පීඩනයක් ඇතිවෙලා. ඒ ඇති වෙන ආර්ථතිය ඔස්සේ ආවේගශීලී බව ඇතිවෙන්න පුළුවන් එතකොට ආවේගශීලී බව පැතිරෙන්නේ තමන්ගේ අවට පරිසරයට තමන්ගේ සමීපමායට. ඉතිං ඒක තමන්ට හානිිය. තමන් ආවේග සීලී වෙලා තමන් මේ ළඟඉන්නයට, ඒ ආවේගසීලී බවහරහා ප්‍රතිඵල දැක්වීම තමන්ට හානිිය. ට තමන්ගේ රහස් සතුරන්න ඇතිවෙන්න පුළුවන් තමන් එක් රහස් සතුරන් ඇතිමුණහම තමන්ට හොරෙන් තමන්ට විරුද්ධෝ වැඩ කරන්න පුළුවන්. තැන් තමන් ගැන තරහැන් ඉන්න කෙනෙින් තමන්ට හිතවත්ව වැඩ කරන්නේ. හැමිලේම ඔහුට අගතියක් වෙඩ කියලා තමයි අනිකා ක්‍රියාත්මක වෙන්නේ. සමීපයව ඉන්න පුලුවන්. සමීපෝ ඉන්න පුළුවන් වුණට ආවේග සීලී ප්‍රතිඵල හමුුවේ ඔහුගේ හිතේ මොහු පිළිබඳ තරක් තියවානම් ඔහු වැඩ කරන්නේ මොහුට හිතවත්ව නෙමි. ඒේක නිසා මේ ආවේක ශීලී බව කියන එක හොඳ දෙයක් නෙමේ. ඒක තමයි නිවැරදි කරදන්න ඕනෙ කුම්ඹලක් නෙහෙමියෝ මේ කුජගේ ග්‍රහගමන හරහා. අපි බලමු අවසාන මීනලත්නය. ම ක්නයටට ච්ර සුබ පහිටීමක්න මේ කුජ ොස් ැට පැමීම විශේෂයෙන්ම ඇස් පරිස්සංකරගන්න ඕනේ ගොල්ලො. පාදවලට අනතුරු වෙන්න පුළුවන් ගමන් බිමන් වලදී. පාදවලට අනතුරු වෙන්න පුළුවන් කිව්වාහම අපරීක්‍ෂාකාරී විදියට තමන් කටයුතු කරන්න නරකයි තමන්ගේ නිවසේ මේ දවස්සලා අෞුරුදු දවස්වල යම් කිසි කාර්යන් තමන්ටේ දෙෙනවා මේ. අහලවල් හදන්න විවිධ අලුත්වැඩියාකිරි ඒ කාරණාවලදි තමන් බොහොම ප්‍රවේසං වෙන්න ඕන ඒවගේම මුදල් වැයවීම් වෙන්න පුළුවන් නිකරුණේ තවන නිකරුණේ මුදල් වැෑවීම්වලින් තමන්ට මි දෙන්න පුළුවන් ඒ වැයවීම් වලට ඉස්සල්ලා තමං ෑයකරොත් යම් කිසි දිය යුතු කෙනෙකුට අපි දන්නවා මේ බෙහෙත්ගන්න සල්ලිනති කන්න නති සල්ලිනැති මිනිස්වවින්ද දෙද ඒමිනිස්ුදිහා බලන්නැතු ලක්ස ගනං වියදං කරන මහා පින්කං කරනවා පින්කං කරෙක හොඳයි ක්ෂ ගනං වියදං කරලා පිතමු මල් පූජාව කරන එක හොඳයි ඒක ප්‍රතිඵල ලැබිෙනවා. නමු තරකත් කරලා තමයි යන්න ඕනේ දියයුත්තට දීල යන්න ඕනේ බෙහෙත්ගන්න නැතුව මරනාසන්න වෙන ලෙඩෙක්කින්නවනන් මනුසට සල්ලි නැතුව බිහිෙට්ටික ගන්න කන්න බොන්න නැති මනුස්සෙක්කඉන්න වනං බඩගින්. ට කන්න බොන්න නැති සතෙක්හරරින්න වනං පාරි. දැන්වය සහර කළට මහා පින්කං කරනෝ කන්න බොන්න නැති සත එක්ක විල්ලා කනකොට ගහනවා කකුල කැඩෙන්න්න. කුසගින්න තමයි මනු මේ මේ ලෝකයේ ප්‍රධහනම ගින්න කුසගින්න හැම සත්වෙක්ම ආහාර මත ජීවත්වය. ඒේක හින්දා මේ හැමවෙලේම තමන් විනිවිධභාවයෙන් යුක්තව තමයි පරිසරයට විධ පින්කම්මුණත් කරන්න ඕනේ පින්කං කරන එක හොඳයි මල් පූජා කරණයක හොඳයි පහම් පූජා කරය එක හොඳයි ශාලපින් රැස්සනෝ. බෞතික සම්පත් ලැබිෙනෝ හැබැයි කළ යුත්තා ඉන්දෙද්දී. දැන් එක දවසක් මට මතකයි භාවනා වැඩ සටහනකදී මටදීපු ආහාර වගයක් මම මම ආහාරයට ගන්න ඇතුව ම එතන දැක්ක බොහෝම මේ කෙසඟ ඇට පෑදිච්ච මට හිතන විදිර සති ානකින් බඩගින්න්න එහහිටපු ස්ත්‍රී තිරිසන්සත්වේ කිට දාන මේ භාවනාවේ වැඩ සටානක් මට ලැබච්චාහාරය මම ගන්නතුමන්ගේ සතාට දුන්න එතවටේ මට දීපු කෙනාට හරි මේ අසාහනයක් ඇති වුණා.ට එයා දීලනේ මට දුන්නනම් එතනින් අවසානයි එඊට පස්ෙකාරය මගේට ම මග ලැබච්චාරය මං අරසමොකොද මම උදේට මහා රං හිටී මට නැතිවෙනනන්න ඇැතිවෙන දවල්වේල විරයි ඉති ම දක් ස්ත්‍රී තිරිසන් සත්වයා එක සිද්ධ වනේ මේ අභේගිරිිය. ඇයිදං උදේ වෙනකක් අපි මේ භාවනා වැඩ සටහනක් කරපු වෙලා ඉතින් මං ඒ තිරිසන් සත්වයාට දුන්නේ මොක මන් දැනගෙන හිටියා මන් දැක්වා මං මුදේවෙේලාරගෙන මට දල්වවෙෙන විර නැතිවෙලා වෙන්නේ මෙයා දින ගාණනාවක් බඩිගින්න හිටපුගෙනක් කියලා. ඉතින් ඒ වගේ දැන් අපි අච්චර භාවනාමය පින්කම කරනවත් එක්කම අපි බොහොම මේ. විනිවිධ භාවෙන් ලෝකේ දකින්න නොනේ දින ගණනාවක් බඩගින් ඉන්න සත්වේ. ඉතින් ඒත්තැදි අපි කරන්න ඕන එතකොට දැන් ඒ වනහම තමයි ඊළඟ බවල සරුදේ සරු ලෙසත් නිසරුදේ නිසරු ලෙසත් දකින නොව නැතිවෙන්. අපි දන්න මහා පින්ංකං කරන මිනිස්ස දැන් මහා දනවතුන් වෙලා ඉපදි තියනෝ දැනටත් ඒගොයි පුරද්්‍ර පිංක කරන. ලක්ෂ ගණන් බියදන් කරලා පින්කං කරන. ඒකොලො ඒ පෙරපුරද්ධට ප පුරද්ද ක් ගනන් වියදන් කල පින්කං කර තියනක කියලලා අපිට තනවා භවවිත් බෞතික සම්පත් සෑහෙන්න්නේ ගොලට ලැබල තියෙනවා ඇබැ අපි දැක තියෙනවා ඒගොලන්ට සරුදය නිසරද හඳුනා ගැනීමේ මේ නිවැරදි අවබෝධයක් නෑ. ධර්මා අවබෝධයක් නෑ නුවනක් නෑ නුවන කියන්නේ මේ සාමාන පොත පතයව්ගත් කමන මේ පොතපත ව්ගත් කමේ ගොලඩ යනවා අ ඇත්ත ඇත සැටියෙන් දකීමේ ප්‍රඥාවන. ඉ ඒකයියේ අප පින්කමක් කරන කොට වුනත් හැමවෙලේම විනිවිධභාවෙන් කරන්න ඕනේ. කන්න නැති සතෙක් මනුස්සේෙක් බේදත් ගන්න නැති නුසේක්කින් දෙද්දි රුපියන් ලක්ෂ ානක් වියදන් කරලා මල් පූජාව කරන්න එපානෙමෙයි මං කියන්නේ. අරයත් ගැනත් බලල කරන්න. ට බෞතික සම්පතුත් ලැබෙයි. ඊළඟ බවේ මෝඩ නොවී උපද. කවද හරි දවස අ මල් පූජාව විතරක් කරන කෙනාට වැඩිය සස්සර දුකෙන් විිදෙන්්ටත් තමන්ට පුළුවන්බි. මල් පූජා කර දිගින්දිකට යන එක තමයි වෙන්න සැපවිඳවිද.ති මේ යනවා කියන එකේ කොයිවෙේ අපි ආගාදයට වැටයිද දන්නේ කොයි මොහොත වැටීද දන්නේ. අප මහගෙදර අපාය. ඒක නිසා මේ මහගෙදර අපාය නිසා ඕනම වෙලාවක අපිට එතැන්ට යන්න ටිකට තියන ලෑස්ති හැම්වෙලේ. ඒක නිසා හැමවෙලේම අපි දැනගන්න ඕනේ මේ පින්කන්න කොටත් විනි විධභාවෙන් කරන්න තකො ැන්. මේ මීන ලක්න හිමියට උනත් විශාල මුදල් වැෑවීම් තියෙන හින්දඒ වැෑවීම් වෙන්න ඉස්සල තමන්ට පුුවන් කළ යුතු තැනට කරන්න. එක නිසා මේ හොඳට විනිවිධභාවෙන් තමයිපින් කමක් වුණනත් කරන්න ඕනේ ඒකෙන් අදහස් කරන්නේ මල් පූජා පහන් පූජා සුවඳදුම් පූජා හාර පූජා එපානෙමි ඒව කරන්න ඕනේ මොකද මේ අපිට මේ අපිට මේ ඇත්ත ඇති සැටියෙන් කියලදීපු බුදුවරේ අපිට දැන් ජීවමානව අපිඉදිරිියනෑ පි ක්‍රති ගුණ සැකීමක් වසයෙන් අප පියේ කරනවා මෙච්චර පනිිවිඩයක් දී පුදැන් අපේ අම්මතා මියගහට පස අපේ චයාරූපයේයට මල් මාලා යාවක්දානාව කියනක වැරදදන්නේෙම. අපිට මෙච්චර මහා පනිවිඩයක් දීපු බුදුරජාණන් වහන්සේට අපිට කරන්න පුළුවන් මල් පහං සුවදදුම් ආහාර පූජාපි කරන්න ඕනි. ජීවමන තත්ත්යෙන් ඉන්නවා කියලා අපිහිතා ගැෙන. නමුත් ඒ අතරේ බුදුහාමුදුරෝ දේශනාකරපු ප්‍රතිපත්ති පූජාවත් අපි අංකෙකට ක්‍රියාත්ම කරලා ඉන්නවා. අංකේ එක ප්‍රතිපත්ති පූජාවය එක බුදු රජාණන් වහන්සේගේම ශ්‍රීමුකයෙන් දේශනා කරග. ප්‍රතිපත්ති පූජාව කරනවා ආමිස පූජාවත් කරන. ඒේක නිසා මෙතැන්ද සල්ලි වැෑයවෙන්නේ ඉස්සෙල්ලා සල්ලි වැය කරන්න කල්ල යුතු තැනකට. ති ඒක තමයි මේ මීනලක්නය දැනගත යුතු දේ. එනම් අපි අද කතා කරේ මේ අලුත් අවුරුදු උදාවත් සමඟ අගහරු මාරුවෙන්, වැඩිපුර අනිශ්්‍රපතිඵල ඇති වෙන ලක්න ගැන අපි වැඩිපුර කතා කරා ඉතින් අඩුවෙන් කතාකරපු අය මේවෙලා තමන්ගේ හිත්ත පුහුණු කරගන්න ඕනේ අපිට ප්‍රශ්නයක් නැත්තාම් ප්‍රශ්නයක් තියෙන කෙනාට වැඩිපුර කතා කරලා දැනුවත් කිරීම ගැන අපි සතුටු ෙන්න්න ඕන කියලා හෙමයි අපි හිත්හදාගන්න. හෙනම් මේ අකුසල කර්මවිපාක පිළිඹභුුවීම් තියෙන කට්ටිය ප්‍රාණගාතාදී දස කුසලේම් මදිලා දාන සීල භාවනා පුුණන්න කර්ම සිද්ධ කරලා ත්‍රීතිරිසන් සතුන්ට ආහාරධදාන දීලා මොකද අපි මේස්ත්‍රී තිරිසන් සතුන්ට ආර්දානදීම නිතරම කිය අපි පර්ේෂණනාත්මක අවුදු තිස්පාවිතර දක් දෙයක් ඒ ප්‍රතිපද සහ පරනාකුසල කර්මවිපාක අඩුවෙන හැටිකොද වාසියක් නැතුව කරන්නේ කිසිම වාසියක් නෑ කරදරයක් විතරයි ඒත් කරනෝ සතාගේ දුක අඩු කරන්න ඒක නිසා ඒ කටයුතු කරලා මේ අපි අකුසල කර්ම විපාක එන වයිකි වව කටියය තමන්ගේ වර්තමාන කුසල ශක්තිය වර්ධනය කරන්න බුද්ධිත්තව කටයුතු කරන්න වීරියෙන් පින්ද හම්බලය දෙන්න මොකද මේ අපි දන්න ඔවල් පැ ඉබේම වැවෙනවා වැඩි අපි මාන්සිවන් ඔන්න කර පින්ච පැලයයක් වගේ වවාගන්න අපි හරියාමාරු ඉද අපේ හිත වැඩිපුරකුසලයට යොමුම වෙන. කුසලයට යොමු කරගන්න ඕන වීරියෙන්. ඉඳ වීරියෙන් කුසලේ යෙදන්න සිත පිහිටවාගන්න ඒනම් අපි තවත් දවසක හමු වෙනතුරු තෙරුවන් සරණයි.